පණ්ඩිත් අමරදේවයන්ගේ ජීවන මන්තලාවේ හමු වූ සොඳුරු චරිත සමගින් කෙරෙන මතකාවර්ජනයයි අමර මතක පුත් රංජන අතීත තොරතුරු කැටවුණු ලෙන්ගතු රසබර සාකච්ඡා මාලාවක් ලෙසින් රසික ඔබට තිළිණ කරයි සසර වසන තුරු නිවන් දකින්න තුරු සසර වසන තුරු නිවන් දකින්න ඔව් අද අපි මුණගැහෙන්නේ තවත් සුවිශේෂ විද්වතෙක් මගේ පියා සමග සමකාලීනව කටයුතු කරපු එතුමා මහාචාර්ය කේන්නෝ ධර්මදාසයන් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි එතුමා කටයුතු කළේ ඉතින් මේක වැදගත් අවස්ථාවක් මගේ තාත්තා පිළිබඳ බොහොම රසවත් තොරතුරු අද කතා කරන්න ලැබෙන බව මට විශ්වාසයි අයිබන් අයිබන් එනවාමා දැන් තාත්තාව මුලින්ම හම්බෙච්ච දවස මතකද? ඔව් හරියට දිනේ කියන්න බෑ. හැබැයි මට දල වශයෙන් මතකයි 1960 ගණන් වල මේ තමයි 60 ගණන් වල මැද හරිය වාගේ මොකද එතකොට මම මේ ආධුනික සහකාර කතිකාචාර්ය කියලා ඒ කාලේ කියන්නේ. එහෙම ඉන්නකොට ඔය කාලේ තමයි මට මේ හම්බ වුණේ මේ අමරදේව සූරියෙන්. ඉතින් ඒ කාලේ අන්තං සාමාන්‍ය දැනුතුණකම තිබුණා. හැබැයි ඊට පස්සේ 970 ගණන් වල ඊට වඩා හුඟක් අපි මිත්‍රව වුණා. මොකද මේ අමරදේවයන් නිතර පේරාදෙණිය එන මොකද දැන් අපි පේරාදෙණිය ඉන්න ඇයට අපේ තිබුණ එක ප්‍රශ්නයක් තමයි අපි නිතර කොළඹේ වෙන්නේ නැහැ. ඉතින් අමරදේව සූරියෙන් ඉන්න කොළඹනේ. හැබැයි මේ හුඟක් වෙලාවට අපේ ගුරුතුමා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්දන් සමග තිබුණ මේ සමීප ඇසුර නිසා අමරදේවයන්ගේ නිතර පේරාදෙණිය යන ගතියක් තිබුණා. ඉතින් ඒ ආපු අවස්ථාවල අපි හම් වෙලා ඊට පස්සෙත් මිත්‍රත්වය තවත් තහවුරු වුණා. ඉතින් ඔය කාලේ මම මේ තව අපේ මිත්‍රත්වයට හේතුණු එක්කෙනෙක් තමයි මහගම සේකර. දැන් මගේ ගම ගම්පහ. සේකරගේ ගමත් ගම්පහට අල්ලපු ඔය කන්නි මහ ඔය මේ මේ ඔව් මේ මේ සේකර ගම ඒ එහෙනේ මේ තුන් මංහන්දියේ තියෙන ඒ පළාතේ. ඉතින් සේකර ඒ කාලේ මං හිතන්නේ කොළඹ මේ මට මතක හැටියට ගුවන්විදුලි සංස්ථාව වැඩ කරන කාලේ 70 ගණන් වල මුල මේ මම සමාජදාට විශ්වවිද්‍යාලේ මේ නිමවුණු දවස්වල මම ගම්පහ අපේ ගමේ ගෙදර ගිහිල්ලා ඉන්න ගමන් අපේ මල්ලි කෙනෙකුගේ තිබුණ පොත්සාප්පුවක් ලීලා පොත්තල කියලා ඕකේ හවසට මං යනවා හවස පහට හතරට පහට විතර ඇවිල්ලා ගිහිල්ලා මොකද උතන ඉතින් මිත්‍රව හම්බ වෙනවා ආරමේ ඔය වෙලාවට මේ සේකරත් වැඩ ඉවර වෙලා කොළඹ ඉඳලා කෝච්චි ඇවිල්ලා අනිවාර්යයෙන්ම ওই මල්ලි කඩේට ගොඩ වෙලා තමයි යන්නේ. මොකද එයාගේ මිත්‍ර හම් වෙන තැනක් ඔතන. ඉතින් ඔතෙන්දී හම්බෙලා දවසක් මම ලිව්වා ගීතයක්. ගීතයක් ලියලා තිබුණා මම. ඇත්තෙන්ම මම දන්නවා දැන් සේකර මෙතෙන්ට එනවා කියලා මං කිව්වා සේකර මගේ මේ ගීතයක් තියෙනවා මං කැමති මේක අමරට යවන්න මේ පුළුවන් නම් ගිහින් දෙන්න කියලා. හා හා දෙන්නම් කියලා මිනිහා ඔක නමල සක්වි දාගත්තා. ඈ ඒ ගීතේ තමයි අර නයන ආරාධනා කියන ගීතේ. 1972 ආරාධනා නයන. ඉතින් අනේ මේ ඕක මේ අමරදේව සූරියෙන් එයාගේ මාසික ඒ කාලේ තිබුණ මාසික මේ ගුවන්විදුලි වැඩසටහන ගීත වැඩසටහන පැය භාගයක මට මතක නැහැ හතම ආරින්න 8 දක්වා ගෝ කාලෙක තිබුණේ. මේ ඒකේ ඊළඟ මාසේ මේක ප්‍රචාරය කළා. ඉතින් ඒ නයන ආරාධනා කියන ගීතය පදනම් කරගෙන තමයි ඊට පස්සේ අමරදේව සූරියන්ගේ ශ්‍රවණ ආරාධනා කියන ගීතේ මේ ගී ප්‍රසංගයේ තේමා ගීතේ හදාගත්තේ ඕක. අනු ඒක මං හිතන්නේ අමරදේවයන්ගේ පදමාලාවක් ශ්‍රවණ ආරාධනා කියන්නේ. හැබැයි අරකේ
මේ මෙලඩි එක ඒක ඒක ගීත අනුව තමයි යොදාගත්තේ ඉතින් මගේ ගීතයට මොන වුණාද දන්නේ නැහැ ඒක මේ මේ තියෙනවද නැද්ද මන් දන්නේ නැහැ ඒක ගුවන්විදුලි තටි කපඩවල තියෙනවද මන් දන්නේ නැහැ කොහොම හරි ඒ ගීතයේ මේ පදමාලාව මේ තියෙනවා මේ මාචාර්ය සුනිල් ආරියරත්න සූර්ය ඉන්දියාපු අර එක පොතක් තියෙනවා මේ ගීපදමාලා අප්‍රකට ගීපදමාලා තියෙන එකක් අන්නේ මේක තියෙනවා ඉතින් කොහොම හරි මේ මට ඔය සිද්ධිය මතක මේ සේකර මැදිහත් වෙලා මේක ගිහින් අමරදේවයන්ට දුන්න එකත් අමරදේවයන් මේ ගායනා කරපු එකත් ගුවන් විදුලිය ඕක මේ ඒක ආරාධනා වැඩසටහනේ आराधना के लाइट पास गुआनुदिल मंग मग गीते नई मेलडी गाता या नयन आराधना की विनम प्रेम गीते अक्का ओ श्रवण आराधना के लिए तम एक पास्ते मे अमरदेव यागे गी यागे और मे प्रसंग अक्लाने मे रटवट मे वेदिकागत प्रसंग ඒකේ තේමා ගීතය හරියට භාවිත කළේ මේකේ වචන ටිකක් මතකද ඔව් ආරාධනා නයන ආරාධනා ඝන නීල නෙතු සංගල ආදාස තලයේ ප්‍රතිබිම්බ රුවන ආරාධනා සුවහසින් පිසි පිපිගත් තුමුල චම්පක වනේ මකරන්ද වර්ෂණය ආරාධනා ඔන්නෝ යුගෙන් යුග සමීපයේ සිටින්නට අදනිවන අංජන ආරාධනා ඔව තමයි ඒ මට ඔය වචන ඔක හොඳට මතකයි ඔය ගීත මම හිතන්නේ ඕක ගුවන්විදුලියේ තියෙනවා තියෙනවා මම දන්නේ මම අහලා නැහැ ඊට පස්සේ මම හිතන්නේ තියෙනවා එතකොට මම හිතන්නේ තියෙනවා නේද ඔව් හරි මොකද මට පස්සේ කාලෙක භාතිය ජයතිලක කියලා මහත්මයෙක් හිටියේ මේ මෑතක තුමා විශ්‍රාමගියේ භාතිය ජයතිලක මට ওই ගීතය මේ හොයලා දුන්නා මගේ ළඟ ඒක ඇති මට දැනුම මතක් වුණේ ඕක හොයලා මට කැසට් මේ CD එකකට දාලා දුන්නා ඕක ඇත්තෙම ඒ වෙලාවේ මේ DS දයරත්න සූර්යෙන් හිටිය අර ඒ කාලේ මේ ගුවන්විදුලි දැන් එතුමා කොළඹ මේ මහනුවර විශ්‍රාම ගිහිල්ලා එතම පදිංචි DS තමයි ඇත්තෙම ওই භාතියට කියලා ඕක ගීතේ හෙව්වේ භාතිය පස්සේ හොයලා ඒක මේ දැන් තියෙනවා ඒක හරි මේ නයන ආරාධනා හරි ඔව් ඒක මේ තියෙනවා ඒ ඒ පළවෙනි ගීතේ මගේ මම මා ගොඩක් ගීත ලියලා නැහැ ඊට පස්සේ අමරදේව සූර්යෙන්ට මම තව ඔයගේ ප්‍රේම ගීතයක් ලිව්වා මේ අර මේ ඔබ සුමුදුනේත් කැලුම් සපමින තාම විශේෂ ඒක ඊට වඩා ජනප්‍රිය වුණා ඒක මොකද මට පිටරටේ ඉන්න මේ රසිකයෝ පාව මට වෙලාවකට මේ මේ ලියලා වෙලා තියෙනවා කතා කරලා කියලා තියෙනවා මේ හරි බොහොම අපි බොහොම රස විඳින ගීතයක් කියලා ඒක මං හිතන්නේ අර කැසට් එකක දාලා තියෙනවා කැසට් එකක තියෙනවා CD වලත් තියෙනවද මං දන්නේ මං දැක්ක කැසට් එකක තිබුණා ඒ කාලේ ප්‍රේම ගීත තියෙන කැසට් එකක් ඒ කැසට් ඔක්කොම CD කරානේ ඔව් මං හිතන්නේ අරකත් ඇති එනං ඔය තියෙනවා ඔව් ඔබ සුමුදුනේත් කැලුම් සපමින ගැටිලාමා ඇසිපියේ පතිත වුණා මහනෙල් පතක්සේ නිසල රැය මත විල් ජලේ ඒක මේ අර මේ රිද්මයක් නැතුව අර කියන්නේ අමරදේවයන්ගේ ගීත තියෙන රිද්ම රිද්ම නැති නැති ඒක 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 මේ රිද්මයක් නැහැ වගේ යනවා හැබැයි ඒක තියෙනවා එක්තරා රිද්මකුත් තියෙනවා ඔව් මේ ඕෆ් ඕෆ් බීට් එහෙම ආහහ යන්නේ මේ කියන්න අමාරුයි සාමාන්‍ය අවබෝධයක් නැතුව හරියට හම තාලේ පණිනෝ ආය අර ඔන්න එකට එන්න අර හරියට කියන්නේ නැහැ ඔය අනිත්ත සමහර අය තුමා ගීත කියනවා හැබැයි මේවා කියන්නේ නැහැ කවුරුවත් දැන් ඕක තිරිපාපිය මේ රොන්තුණු තවරි ඕවා කවුරුවත් කියන්න යන්නේ කියන්න බෑ නේද ඒ ඒවා අමරදේවයන්ට පමණයි කියන්න පුළුවන් නේද මට ඒ දැන් අර මේ දවසක් මම කෙනුවමත් එක්ක වාහනේ යන ගමන් ඒතර අපි වැඩසටහන ගිහින් එනකොට සිරිපාපියුමේ ගීතය ගැන ඔව් මේ කතා මේ කතාවක් කිව්වා මට ඒක මතකයි මේ සිරිපාපියුමේ ගීතය අහුනහම කෙනුවමට දැනෙච්ච දෙයක් කියලා නිකන් මේ ඒක හරි ලෝකෝත්තර සුවයක් දැනෙනවා කියලා ඒ ගීතේ ඇත්ත වශයෙන්ම මොකද මම මේ මේ පෞද්ගලිකව මට මේ අර කියන වගේ ලෞතුරු සූයක් දැනෙන මේ අවස්ථාවක් ඕක අර තියෙනවනේ මේ 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 බ්‍රහ්මාස්වාද සහෝදර කියලා මේ 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 ලෝකේ තියෙන මේ ප්‍රകൃති තත්වයෙන් ඉහළට නැගිලා එක්තරා විදිහක
මේ සමාධියක් දැන් භාවනා කරනකොටත් ওই භාවනාවල්දි මේ සමත භාවනාවෙන් කරන්නේ ඕකනේ සමත භාවනාවෙන් එක්තරා ඉහළ තලයකට යනවා ඒක මේ කෙලෙස් වලින් මිදෙන තලයක් නෙමෙයි නමුත් සමාධිගත වෙනවා මං හිතන්නේ මේ ගීතය ආගෙන ඉනකොට මට ඒක දැනෙනවා මේ මේ ඒ ඒ මොකද ඒ වචනයි අමරදේවයන්ගේ ඒ ස්වර රටාවයි ගායනයයි මොකද ඒ ඒක ඒ තුන එකතු වුණේ නැත්තම් ඔක එන්නේ නැහැ වෙන කවුරුවත් ඔක ඇත්තම මම මට මතකයි මේ ළඟදි මේ මේ රූපවාහිනී වැඩසටහනකට මේ යනකොට මේගොල්ලෝ මට කතා කළා මේ අමරදේව ගැන කරපු අර වැඩසටහන මං එක කොන්දේසියක් දැම්මා මට මේ ගීතය අහන්න ඕන ඒකේ මුල් ගීතය එක එක්කෙනා කියනව නෙමෙයි ඒක එක්කෙනා ඇවිල්ලා කිව්ව වෙනම ගීතය හැබැයි මේක මේගොල්ලන් ස්තුතිවන්ත වෙනවා මේගොල්ලෝ මේ අර රන්සලු ගීතෙම දැම්මා ඒකෙම කොටස ඉතින් ඇත්තෙන්ම ඒ ඒක ඒ එකතු වෙන ඒ එකතුව දවතනා සේකරගේ පදමාලාවයි ඒවා මේ දුර්ලභ දේවල් ඒ ඒවා වෙන කාටවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඉතින් ඒ ඒ අපිට ඇත්තෙන්ම වෙලාවට හිතෙනවා ඉතින් අපි වාග්යවන්තයෝ කියලා මොකද මේ වගේ අත්දැකීම් අපිට ලබන්න ලැබුණා මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් සමග ඇසුරෙන් ඉතින් ඒක ලොකු දෙයක් ඒක මේ මං හිතන්නේ අමරදේවයන් සමග අසුර ගන්නත් මට කියන්න තියෙන එක ඒකයි මේ මොකද මම ලියලා තියෙනවා අර එක ලිපියක මේ දැන් අමරදේවයන් සමග සාකච්ඡා කරනකොට සහ එතුමා සමග අනිත් එතුමා අනිත් අය සමග කරන ශාස්ත්‍රීය සංවාද අරවම වලට සවන් දීගෙන ඉන්නකොට මට හිතෙච්ච දෙයක් තමයි මේ පුද්ගලයා මේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් හැටියට සිටියුතු පුද්ගලයෙක් මොකද මේ දැනුම සහ මේ බුද්ධිමත් බුද්ධිමය සංවාද වෙන පුද්ගලයන්ට කරන්න බෑ මේ දී බුද්ධිමය සංවාද මේක අර ශාස්ත්‍රීය ඥානය දැන් අපි කියමු මේ සංගීත ඥානය ඒක බොහොම ඉහළින්ම තිබුණානේ ඒ ඒ විතරක් නෙමෙයි ඒවා මේ යොදා ගන්න පුළුවන් දැන් සංගීත ඥානය තියෙන පුද්ගලයෝ ඉන්න පුළුවන් ලෝකේ නමුත් මේක අවස්ථාවන් සඳහා යොදා ගැනීමත් බුද්ධිමත් ඒවා පරිහරණය කිරීමත් ඒ වගේම මේ යම් යම් අවස්ථාවලට මේ ගලපා මේ ඉදිරිපත් කිරීමත් ඒ වගේම භාෂා ශක්තියත් දැන් මේ අමරදේවයන් සතු ඉතාම මේ දුර්ලභ ගුණයක් තමයි මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම බොහොම විදග්ධ ස්වරූපයෙන් මේ විදග්ධ ස්වරූපයෙන් දැන් අපේ මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගැනුණා කියන්න තියෙන එකයි යම් එතුමාගේ භාෂා භාවිතේ ඒවා මේ බොහොම කාලයක් තිස්සේ අර සසතාභ්‍යාසය කියන්නේ ඒකනේ මේ අභ්‍යාසයෙන් ගොඩනගුණු භාෂා භාවිතයක්. ඉතින් අමරදේවයන්ටත් ඒ දුර්ලභ හැකියාව තිබුණා. ඒකයි මම කිව්වේ අර මේ මට හිතෙනවා කියලා වෙලාවකට මේ පුද්ගලයා මේ විශ්වවිද්‍යාලයක සිටියුතු පුද්ගලයා මොකද මේ වගේයට තමයි මේ ශිෂ්‍යයන්ට ඔවුන්ගේ බුද්ධිය උත්තේජනය කරන්න පුළුවන් වෙන්නේ මේ මේ විදිහේ මේ අදහස් සහ මේ විදිහේ භාෂා භාවිතේ ඒ වගේම මේ විදිහේ විදග්ධතාව නිකම් මේ සාමාන්‍ය ආවට ගියාට කියන කතාවල් නෙමෙයි විදග්ධ විදිහට මේ අදහස් ඉදිරිපත් කළාම අර අහගෙන ඉන්න අයගෙත් බුද්ධිමය උත්තේජනයක් සිද්ධ වෙනවා ඒකනේ සිද්ධ වෙන්න ඕන ඇත්තම දැන් පරච්චන්ද්‍රයන්ගෙත් මම එතුමාගේ ශිෂ්‍යෙක් හැටියට මම දන්නවා එතුමා කළෙත් මේ නෝට් එකක් ගෙනල්ලා කියවලා නැහැ කවදාවත් කිසිම දවසක නෝට් එකක් අරගෙන අපේ පන්තිවල ඇවිල්ලා නැහැ මම අවුරුදු 4ක් එතුමාගේ ඉගෙන ගත්තා කිසිම දවසක නෝට් එකක් අරගෙන ඇවිල්ලා නැහැ හැබැයි එතුමා මේ කරනවා සමහර වෙලාවට ඔය මූල් පොතක් දැන් මට මතකයි මේ කාව්‍ය ප්‍රකාශ කියලා තියෙනවා මේ සංස්කෘත පාඨ ග්‍රන්ථයක් සංස්කෘත නාගර අකුරු වලින් ලියලා තියෙනවා. දැන් ඕක ගෙනල්ලා ඒකේ තියෙන සංස්කෘත ශ්ලෝකේ කියලා ඊට පස්සේ ඒක ගැන සාකච්ඡා කරනවා. ඒක තමයි ගෙනව පොත නැතු ඔයා මේ නෝට් එකක් ගෙනල්ලා අපිට කියවුණා ලියා ගන්න කියලා. දැන් අද විශ්වවිද්‍යාලවල කරන්නේ ඒකනේ. නෝට් එකක් ගෙනල්ලා කියවන එකනේ. අර ටියුටර් වල වගේ. දැන් මේ ඒකෙන් බුද්ධිමය උත්තේජනයක් සිද්ධ වෙන්නේ නැහැනේ. මොකද දැන් අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ ඉස්කෝල වල ඉඳලා හැම තැනටම දිගටම යන්නේ මේ බොහොම මේ බුද්ධිමය මේ හැකියාවන් මේ පුබුදවන උත්තේජනය කරන ඔවුන්ට සමහර විට බුද්ධිමය වශයෙන් මේ සමහර විට මේ ඔවුන්
බුද්ධිය පුබුදු වුණ එහෙම හැකියාවක් නැහැනේ මේ ඒවට මේ ඒවට ඒවට ඉඩක් නැහැනේ මොකද අර තියෙන දේ එහෙම කටපාඩම් කරලා ගිහිල්ලා විභාගවලට ඉදිරිපත් කරනවා ඉතින් මේ 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 දක්ෂ ගුරු මං හිතන්නේ පැරණි ಭಾರತයේ තිබුණ ඔය ඔය ඉගැන්වීම් ක්‍රමය තමයි සටහන් දුන්නේ නැහැනේ ගුරු ආශ්‍රයෙන් යම් යම් දේවල් සාකච්ඡා මගින් මේ විශේෂයෙන්ම ඉතින් ගුරුවරයා කියන දේ තමයි ප්‍රධාන වෙන්නේ ඒකනේ මේ බහුශෘත කියන ශෘත කියන අහගෙන ඉන්න එකනේ පොත්වල පාඩම් කරපුවා නෙමෙයි හොඳට අහගෙන උන්න කෙනෙක් තමයි ඒ අහගෙන උන්න කෙනා තමයි ඊට පස්සේ ඊළඟට මේ ඒ ඒ අහගෙන උන්න දේවල් තමන් හිතේ ධාරණය කරගෙන තමන්ට යම් යම් දේවල් මේ සමහර ලාවට මේ අභියෝගයක් ඒක බුද්ධිමේ අභියෝගයක් දැන් සරච්චන්ද මහත්මයාත් කළේ ඒකයි මං හිතන්නේ අමරදේවයන්ට රවන් දෙනකොටත් පිටෙන්නේ මේ පුද්ගලයා කියන දේවල් වලින් එක්තරා විදියකින් බුද්ධිමේ අභියෝගයක් ඇති වෙනවා අපිට හුඟත් හිතන්න දේවල් ඇති වෙනවා ඉතින් ඒකයි මම හිතුවේ අර මෙහෙම මේ බුද්ධිමතෙක් තමයි මෙයා නිකන් සංගීතඥය නෙමෙයි ඉතින් ඒක ඒක දුර්ලභ ගුණයක් මොකද හැම සංගීතඥයකට මේක පිටින් නැහැනේ ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමා පෙරදින විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය තාත්තට ආව ඒකටත් මම එන්න ඔව් ඊට ඉස්සෙල්ලා මේ මේ තව විශේෂ සිද්ධියක් තමයි මේ මේ පොත මේ 1988 මේ 18 වෙනිදා මේක දොරටුවේ වැඩිම උත්සවයේ තිබ්බ ශ්‍රී ලංකා පදනම ආයතන මේ තියෙන්නේ මේ මේ මේක මේ ඒ පුවත්පත් මේ එදා තිබුණ විස්තරය ඒක තියෙනවා මේ දැන් ඕක තියෙනවා මුලසුන මාචාර්ය ඉදිරිවිල සරච්චන් මුඛ්‍ය දේශනේ කේනු ධර්මදාස මේ ඉතින් මට හොඳ මොකද අමරදේවයන් සමග අර මුගක් සමීප ඇසුරට වැටුණාම මට කිව්වා කේනු මම මේ පොතල් ලියලා තියෙනවා දැන් මේක ලේක් හවුස් එකේ ගහනවා දැන් අපි මේක දොරට වඩිනවා ඉතින් සරච්චන්ද සර් තමයි එන මූලාසනයේට මේ ඔයා මේක ගැන කතා කරන්න පුළුවන් මං කිව්වා හා කියලා ඉතින් මම කියලා ගිහලා ඔව් මේ මේ නාදසිත්තම් දොරට වැඩුවේ එදා තමයි මේ ඉතින් ඒ ඒ වගේ මේ ඔය මේ 80 ගණන් වල ඔක ඉතින් ඊට පස්සේ මුගක් අපි මිත්‍ර වුණාට පස්සේ ඉතින් ඒ වගේ මං හිතන්නේ ඔය ඔය මේ එතුමාගේ ඒ ඒ සමීප ආශ්‍රය ගොඩනගුණට පස්සේ වෙච්ච දේවල් ඉතින් අර මේ ඒ කාලේ පේරාදෙණියේ තිබුණ තව දෙයක් තමයි ඔය මොනවාසි 80 ගණන් වල 70 ගණන් 80 ගණන් වල අමරදේවයන්ගේ වාර්ෂික ප්‍රසංගයක් තියෙනවමයි හැම අවුරුද්දෙම එක තියෙනවා ඉතින් ඒක තියන්නේ ජිම් එකේ මොකද නැත්තම් හෝල් එකක් නැහැ ඒ තරම් විශාල පිරිසක් එනවා මුළු කැම්පස් එකම එදාට මේකේ බිරනෝ විතරක් නෙමෙයි අර පිටින් උතු නුවර ඉඳලා වෙන තැන් තැන් වල ගම්පොළ පැත්තේ ඉඳලා ඉතින් මේ සෙනග ඇවිල්ලා පිරෙන තැනක් එදාට ඉතින් හරීම ඉතින් බොහොම ප්‍රසන්න කවුද ඒක සංවිධානය කරන්නේ ඒක සංවිධානය කරන්නේ ගාන්ධාර සභාව මේ ගාන්ධාර සභාව කියන එක මේ ඒ කතන්දරෙත් මම කියන්නද පොඩ්ඩක් පොඩ්ඩක් කියන්න හරි දැන් එතකොට මේ ඒ කියපු එක හොඳයි දැන් මේ ගාන්ධාර සභාව කියන එක ඉස්සර විශ්වවිද්‍යාලේ කොළඹනේ පටන් ගත්ත 1942 මොකද 1942 මේ ශ්‍රීමත් අයෝජෙනික්ස් අපේ පළවෙනි උපකුලපතිතුමා එතුමා එංගලන්තේ ඉඳලා ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලේ පටන් ගන්න එතුමාට තිබුණ මේ එතුමාට නියමිතව තිබුණ කාර්යය ඉතින් මේවා අදලා එතුමා මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ලවා මේක පනතක් තියෙනවා විශ්වවිද්‍යාල පනත ලොකු පනතක් ඒක ඔක්කොම නීති රීති ඔක්කොම මේ පීඨාධිපතිවරු මේ පොලපතිවරු ඔක්කොගම තමන් කටයුතු කාර්ය මොනවද ඒ ඔක්කොම තියෙන ලොකු පනතක් ඒක සම්මත කරගෙන ඉන්නකොට මේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමය පටන් ගත්තා 1900 මේ 39-40 පටන් ගත්තා. ඉතින් දැන් මේ මේ එක දවසක් මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව මේක විවාද වෙනකොට කොළඹ අවට තැනකට බෝම්බෙකුත් වැටුණා. ඉතින් ඒ අතර තමයි මේක සම්මත කරගත්තේ. ඊට පස්සේ මේ ශ්‍රීමත් ආයෝජනයේ හිතලා තියෙනවා දැන් මේ බෝම්බ දැන් මහරි මොනවා හරි කියලා අපි මේක වැඩේ නවත්තන්න බෑ. අපි මේක පටන් ගන්නවා. කියලා කොළඹ තර්ස්ටන් පාරේ ඔය දැන් කොලේජ් හවුස් කියන තැන දැන් මුනිදාස කුමාරතුංග මහවතේ එතන තමයි මේ විශ්වවිද්‍යාලේ
පටන්ගත්තේ ලංකා විශ්වවිද්‍යාලය 1942 ජූලයි පළවෙනිදා. ඉතින් ඕකේ සිංහල පාලි හා සංස්කෘත කියන විෂයන් තුනටම හිටියේ එක මහාචාර්යවරයෙක්. ඒ කාලේ මේ මේ යටත් විජිත දුගේනේ ඔය විශ්වවිද්‍යාල පටන් ගන්න ඉස්සෙල්ල මම ඔය කියන්නේ. මේ ආ ඔය සිලෝන් යුනිවර්සිටි කොලෙජ් කියන එක විශ්වවිද්‍යාල පටන් ගන්න ඉස්සෙල්ල 40 දැන් මම පෑන්න ටිකක් ආයි පිටිපස්සට මේ ඒ සිලෝන් යුනිවර්සිටි කොලෙජ් 1921 පටන් ගත්තේ. ඒත් ඔය උතන තමයි ඔය තර්ස්ටන් කොලෙජ් එක ඔය කොලෙජ් හවුසියේ. එතකොට ඒක හිටියේ රොබර්ට් මාස් කියලා ප්‍රධානාචාර්යවරයෙක්. ඉතින් එයාගෙන මේ සරච්චන්න මහත්තයාගේ පින් ඇසලා අපි වරමක් දෙන්නේ ඒකේ තියෙනවා. එයා මේ අධිරාජ්‍යවාදී ගැති මේ යුරෝපීය සුද්දෙක්. ඉතින් එතුමා එච්චර අපි සැලකුවේ නැහැ. ඉතින් ඔය යුනිවර්සිටි කොලීජියේ හිටිය මහාචාර්ය මල්ලසේකර සිංහල පාලි හා සංස්කෘත කියන තුනම මහාචාර්ය එතුමා. හැබැයි එතුමාගේ ලොකු වැදගත් ගුණයක් තිබුණා මේ අපේ සිංහල සංස්කෘතියට කලාවට ලොකු ලැබියාවා. ඒ කාලේ ඉඳන් ඉතින් සරච්චන්ද මහතාගේ ගුරුතුමා ආත්මම මල්ලසේකර කියන්නේ. ඔව්. ඉතින් එතුමා කියනවා අපිට ඒ කාලේ මේ මේ බුළු යුනිවර්සිටි කොලීජියෙම හිටපු එකම මේ අපේ දේශීය සංස්කෘතිය අගය කරපු පුද්ගලයා මෙයා. අනිත් ඔක්කොම බටහිර සංස්කෘතිකාරෝ. ඉතින් මේ ඔය ඉන්න කාලේ මේ යම් යම් පැති වලින් මල්ලසේකර මහතා උදව් දුන්නා මේ සංගීතය නැටුම් ඒ වගේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න අධ්‍යයනය නෙමෙයි විනෝද අංශ වශයෙන් මොකද එතකොට මේ විෂයකට ඇතුළු වෙලා තිබුණේ නැහනේ විෂය තිබුණේ මේ සිංහල පාලි සංස්කෘත මේ පොත්පත් හැදෑරීම නමුත් ඔවුන්ගේ අර නිමාඩු කාලේ කියන්නේ මේ විවේක කාලවල ඔවුන්ට සංගීතය වගේ දේවල් පිළිබඳව මේ උනන්දුවක් ඇති කරන මහාචාර්ය මල්ලසේකර තමත් වෙලා තියෙනවා එතකොට තව ඉඳලා තියෙනවා ඔය කාලෙම ඔය කොලීජියේ මේ චන්ද්‍රසේන කියන රසායන විද්‍යා මහාචාර්යවරේ එතුමාත් භාරතීය සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් එතුමා ගැනත් පින්ඇසරසයි වරමක් දෙන්නේ ගැන ඒකේ පොතේ සඳහන් වෙනවා. ඉතින් කොහොම හරි මේ උනන්දුවක් තිබුණා. ඒ තිබිලා මේගොල්ලෝ ඒ කාලේ පටන් ගත්ත මේලා කියලා සංවිධානයක් ඒකේ ওই දේශීය සංගීතයේ නටුම් අරෝම ගැන දන්න කියන අය ඇවිල්ලා ඒකේ මේ උදව් කරනවා මේගොල්ලන්ට මේ ඉගෙන ගන්න. සමහරවල්ලා සංගීතය ඉගෙන ගන්න ඕන නම් එහෙම ඒ කියන්නේ විවේක කාලේ නැතුව මේ විෂයක් හැටියට නෙමෙයි. ඉතින් මේ ওই කාලේ මේ දැන් ඔහොම ගිහිල්ලා 42 මං කිව්වේ ශ්‍රීමත් අයවජනී සර්වල් විශ්වවිද්‍යාලෙ පිහිටවුවානේ. ඒත් ඔතනම තමයි පිහිටවුවේ. එතකොට මේලා සංවිධානයේ දිගටම තිබුණා. එතකොට පස්සේ මහාචාර්ය මේ එතකොට සරච්චන්න මහත්තයා විශ්වවිද්‍යාල අලුතෙන් සහකාර කතිකාචාර්යවරයෙක් හැටියට 1944 බැඳුනේ පාලි අධ්‍යයනාන්තයට. හැබැයි එයාගේ අර උද්‍යෝගයේ තිබුණා නටුම් එතකොට නාට්‍ය කලාව ඒ වගේම සංගීතය කෙරේ. ඉතින් ওই මේලා කියන ආයතනේ ඒක ළමයින්ගේ ශිෂ්‍ය සංවිධානයක් ශිෂ්‍ය සමිතියක්. ඕකෙන් දිගටම කරගෙන ගියා. එතකොට ඔය කාලේ මේ ශාන්තිනිකේතනෙට ගිහිල්ලා ඉගෙනගෙන ආපු පිරිසක් හිටියා කොළඹ. චිත්‍රසේන, ප්‍රේම කුමාර එපිටෝල, සූර්ය සංකර් මොල්ලිගොඩ, සුනිල් ශාන්ත ඔය කට්ටිය. එතකොට මේ චිත්‍රසේනගේ ගෙදර තිබුණේ බම්බලපිටිය. කොළඹදී. ඔව් බම්බලපිටිය එයා ගෙදරක් තිබුණා. මටත් මතකයි ඒ ගේ ඔය පාරයින තිබුණේ. මේ මේ ඒ ඒ ගෙදර තමයි මේ කට්ටිය එකතු වෙන්නේ. මට ඔය කතන්දර කිව්වේ ප්‍රේම කුමාර එපිටෝල. මොකද ප්‍රේම කුමාර මහත්තයා අන්තිම කාලේ ජීවිතේ පේරාදෙනිය ගයක් අරගෙන එහෙ තමයි පදිංචි වෙලා හිටියේ. ඉතින් අපි ඒක හරි මිත්‍රයි. මම මේ අපි ඉස්සර පේරාදෙනිය එහෙ එනකොට කැම්පස් එකට එන අතරමඟ අර ඒ එහෙ නැවතිලා ප්‍රේම කුමාර මහත්තයා ගෙදර එහෙත් ඉඳලා තිනවා. ඉඳලා නැවතිලා ඉඳලා නැහැ. නැවතිලා පොඩ්ඩක් කතා බහ කරලා එනවා. කතා බහ කරලා එනවා නේ. පරණ මිත්‍රකම් ඉඳ. ඔව්. ඉතින් ඔය තාත්තා මට ප්‍රේම කුමාර කියලා තිනවා. එතකොට මේ කොටකලිතම ඇඳගත්ත කොල්ගුවටයා. ප්‍රේම කුමාරට වඩා බයිසෙන් බාලයි. මේ අපේ මේ චිත්‍රසේනේ ගෙදරට එනවායි කියලා. ඔව් ඔව් ඔව්. ඔව් එතකොට ඒ කාලේ තමයි අශෝකමාලා චිත්‍රපටිය හදලා මොහොමඩ් ගෞස්සේකට සංගීතය සපයලා මේ ඇල්බර්ට් පෙරේරාව යොදාගත්තේ මේ ඒකේ සින්දු දෙකක් කියන්නයි වයලින් වාදනයටයි. හරිද? එතකොට කතාව තියෙන්නේ මේ මොහොමඩ් ගෞස් මෙතුමා ගැන කොච්චර පහදුනාද කියනවනම් සහකාර සංගීත අධ්‍යක්ෂක වෙන පදවිය දුන්නයි කියන.
එහෙමත් කතාවක් තියෙනවානේ. ඉතින් කොහොමාරි ටයිටල් එකේ මේ වැටෙනකොට තමයි තාත්තා දන්නේ. ඔව් ඒක තමයි. වැටෙනකොට තමයි දන්නේ. ඒ වගේ හරි. ඔය ශ්‍රේෂ්ඨ මිනිස්සු ඇත්තම මොහොමඩ් ගවුස්ලා වගේ බොහොම බොහොම පුළුල් හදවතක් තිබුණා නේ. නැත්තම් ඔය මේ පොඩි කොල්ලෙකුට ඔහොම දෙතනක් දෙනවා. ඉතින් කොහොමාරි මෙතන අනිත් වැදගත් සිද්ධිය තමයි 1950 මේ ප්‍රේම කුමාරගේ සැලලිහිණි සංදේශේ නාට්‍ය. ජයන්ත මහත්තයා කිව්වද ඒ ගැන? තිත්තබත ගැන කතා කරා හොල්ල. මේ මේ සැලලිහිණි සංදේශ ගැන කිව්වේ නැද්ද? එන අමතක වෙන්නේ නැති. මොකද දන්නවද ඒක හරි වැදගත් සිද්ධියක්. මේ මට ප්‍රේම කුමාරව කතන්දරේ කිව්වේ. දැන් සැලලිහිණි සංදේශය කියන අපේ තියෙන ඉතාම රසවත්ම සංගේ සංදේශය. ඒක ප්‍රේම කුමාර මහත්තයා ඉන්දියාවේ ශාන්තිනිකේතන ඉන්න කාලේ එක දවසක් නිකන් අහම්බෙන් මේ වර්ණ මේ පිටකවරෙත් කැඩිච්ච පොතක් කොහෙද තිබිලා හම්බ වෙලා මං හිතන්නේ මේ එයා ගිහින් තියෙනවා එතන මේ මේ ශාන්තිනිකේතන ඉන්න කාලේ මං හිතන්නේ මේ කල්කටාවේ තිබුණ මහා බෝධි සංගමය අන්න එතෙන්ට ගිය වෙලාවකද කොහෙද ඕක දැකලා හාමුදුරන්ගෙන් ඉල්ලගෙන මේක කියවනකම මෙයාට හිතුණලු දැන් මෙයා මේ ශාන්තිනිකේතන ඉතින් මේ නටුන් අර ඒ අධ්‍යයනය කරන පුද්ගලයානේ හිතුණලු මේකෙන් පුළුවන් අපිට මේ මුද්‍රා නාට්‍යයක් හදන්න කියලා ඒ පාර මේ මිනිස්සයා ඒ අධ්‍යයන කටයුතු ඉවර කරලා ලංකාවට ඇවිල්ලා මේකට මුද්‍රා නාට්‍යයක් ලිව්වා ලියලා ඉවර වෙලා සංගීතය සපයන්න යොදාගත්ත මොහොමඩ් ගවුස් මොහොමඩ් ගවුස් යොදාගත්ත සංගීතය මේ මේ සපයන්න ඇත්තෙන් මේ සැලලිහිණි සංදේශයේ පිටපතයි ඒකට ගවුස් දාපු සංගීතයයි පොතක් වශයෙන් අච්චු ගහුව පස්සේ ඒ පොතක් මම හිතන්නේ ජයන්ත මහත්තයා ළඟ තියෙනවා. මොකද මට මතකයි මොකද මම එකපාරක් ඒක හොයලා දුන්නේ මේ ගුණසේන සාප්පු තිබිලා ජයන්ත මහත්තයාට අහලා බලන්නකෝ. කොහොමාරි හරිම මිහිරි සංගීතයක් තියෙන තැනක් ඒ සැලලිහිණි සංදේශේ. එතකොට මේ මේක බලන්න හම්බෙලා තියෙනවද කියනවාමට? ඒ කියන්නේ ඒ ෂෝ එක බලලා තියෙනවද? නෑ. අපි අපි ඒක මේ ඉස්කෝල වල අපිට ඕවා ගැන තේරුමක් නෑ. මට ප්‍රේම කුමාර මහත්තයා කියපු කතන්දරේ මම කියන්නේ. ඉතින් මේකේ සෝමබන්දු තමයි මේ අපේ රවිබන්දුගේ පියා මේ කොස්ට්‍යුම් හදලා තියෙන්නේ සෝමබන්දු විද්‍යාපති කොස්ට්‍යුම්ස් ඒ අර මේ බෑග් ඩ්‍රොප් පසුතල නිර්මාණේ ඔව් පසුතල නිර්මාණේ ඒවා ඔක්කොම මොකද මොකද එයත් මේ ශාන්තිනිකේතන ශිෂ්‍යයෙක් නේද ඔව් ඉතින් ඒ ඇත්තෙන්ම පුදුම ඒ ඒක ඉතාලි විශිෂ්ට මං හිතන්නේ නිර්මාණයක් වෙන්න ඕන ඒකේ අඳුම් පැලඳුම් පසුබිම නිර්මාණ මොකද දැන් මට මට මේ ප්‍රේම කුමාර කියපු කතන්දරයක් දැන් මේක තියෙනවා සුරරද සම්මාන සමගින් තුරංගන එවර පැහැනද මදාරා පරසතු මල්පතර කරපුද වඳින රැඳිමුණි සිරිපා තමර ලක්ෂිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර ඕක කියනකොට පසුතලේ එක පාට ආලෝකමත් වෙලා සමනොල කඳ පේන හැටියට ඒක නිර්මාණය කරලා තිබුණයි කියලා අර පසුතල නිර්මාණය ඉතින් ඒ වගේ අර සැලලිහිණිය ඉතින් එනවා දැන් සැලලිහිණියට මේ ගෑනු ළමයි රඟපාලා තියෙන්නේ එයා අර කැඳගෙන ඇඳුම් ඇඳගෙන මෙතෙන්ට එනවා ඉතින් ඒ වගේ දැන් වැදගත්ම දේ තමයි අමරදේවයන් තමයි මේ කවි කියන්නේ මොකද මොහොමඩ් ගවුස් කිව්වලු ප්‍රේම කුමාර මහත්තයාට මේ කවි කියන්න පුළුවන් හොඳම පුද්ගලයා ඉන්නේ අහවලා ඇල්බර්ට් පෙරේරා අපි ආව ගම්මු කියලා ඉතින් ඔන්න දැන් ඇල්බර්ට් පෙරේරා ඇවිල්ලා කවි කියනවා ඇත්තෙන්ම මේ තරම් මිහිරි කවි ගායනයක් ඊට පස්සේ මලරසේකර මහත්තයා මේ 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 දර්ශනේ බලලා මේ කොළඹ මට මතක නැහැ කොහෙද ශාලාව කියලා කොහේ හරි ශාලාව පිටිපස් ටවර් එකේද ටවර් හෝල් එකේද ටවර් එකේ හරි කොහේ හරි කොහෙද කියලා මට මතක නැහැ ඒ කාලේ අනිත් ශාලාවල් හුඟක් තිබුණේ නැහැ ලාරිනුලන්ට එහෙම තිබුණාද කියලාත් මට මතක නැහැ මම හිතන්නේ ටවර් එකේ වෙන්න ඕන. ඔව් එතකොට වේදිකා නාට්‍ය පෙන්වන්න උතන්නේ. මල්ලසේකර මහත්තයා දුවගෙන ඇවිත් කියනවලු මේ ප්‍රේම කුමාර මහත්තයාට ප්‍රේම් ප්‍රේම් තව බැයිද මේ කවියක් දෙකක් දාන්න මේ මේ තරුණයලව මේ කවි කියව ගන්න මට හරි ආසයි කියලා. මොකද ඒ තරම් පැහැදිලා මේ කවි ගායනයට. ඉතින් මේ ප්‍රේම කුමාර කිව්වලු සර් කොහොමද කරන්නේ? කවි කිව්වට මදිනේ නටන්නත් එපා. දැන් මේක මම පෙන්වන්න බෑ වේදිකාවේ. කවිය කියන්න නම් පුළුවන්. මේ ඉතින් ඒක කියලා ඉතින් බොහොම මේ මේ බගයපත්ත කිව්වලු ඉතින් මේ දර ඒක කරන්න බෑ. හැබැයි ඒ තරම් මිහිරි කවි ගායනාව. මොකද ඔය කවි මේ තාත්තගේ කවි ගායනා මම එකපාරක් ඔය මේ මේ පෙරදෙනේ ඉන්නකොට අපේ ගෙදරට ආපු වෙලාවක
මම කැසට් එකකට ගත්තා ඒ කවි ගායන මගලන් කැසට් එක කොහරි ඇති ඒක අනිත් එක දැන් මේකනේ දැන් මේ සැල්ලීනි සංදේශ කියන්නේ අපේ තියෙන විශිෂ්ටතම මේ සංදේශ කාව්‍ය කියලා අවිවාදයෙන් බොහෝ දෙනෙක් පිළිගන්නවා ඒ තරම් මధుර වූ භාෂා විලාසයක් මේ ඉතාම ව්‍යක්ත විදිහට මේ ශ්‍රී රාහුල හිමියන්ගේ තුමාගේ කවිත්වයේ කවිත්වයේ පරිණතම අවස්ථාව නිරූපණය කරන කෘතිය හැටියට සලකන්න. ඉතින් මේ සිංහල සාහිත්‍ය ගැන දන්න කෙනෙකුට මේවා ඇහෙනකොට පුදුම විදිහේ මේ හද ඇතුලේ හද තුල ඇති වෙන මේ ඒ පිළිබඳ සංවේදීතාවක්. ඉතින් මේ ඒක මනහර විදිහට ගායනා කරනකොට ඒක තවත් දෙගුණ වෙනවා. ඉතින් කොහොම හරි ඔය මේ ඔතනින් පස්සේ තමයි අර මේ ඉන්දියාවට යන ශිෂ්‍යත්වය සඳහා ලංකාදීප පත්තරෙන් මේ එතකොට 1948 ලංකාදීප පත්තරේ පටන් අරන් 50නේ මේක සිද්ධ වුණේ ඔය මේ ඩීබී ධනපාල සූරීන්ගේ මැදිහත් වීමෙන් ඔය ඒ ශිෂ්‍යත් අරමුදලා පටන් ගත්තේ ඔය ඔය සිද්ධියෙන් පස්සේ තමයි කියලා ඒක තමයි මට ප්‍රේම කුමාර කියපු කතන්දරේ එතන එතන සරච්චන්ද මහාචාර්යතුමත් ඉඳලා තියෙනවා ඔව් ඔව් සරච්චන්ද මහතාත් ඉඳලා තියෙනවා ඒ ඒ ප්‍රේක්ෂාගාරේ ඉතින් අර මෙතන උන ජේෂ්ඨතමයා තමයි ඉතින් මේ මල්ලසේකර මහත්තයා මංගුවේ එතුමාගේ සරච්චන්දයන් ගුරුතුමානේ ඉතින් සරච්චන්දයන් කොහොත් එතුමාගේ පොතපතක සඳහන් කරලා නැහැ ඔය ගැන නමුත් ඒ ඔය ඔතන උන්න මං හිතන්නේ එදා මේ ලංකාවේ උන්න රසිකයෝ කියනවා නම් හැම රසික ඉහෙළම රසිකයෝ ඉඳලා තියෙනවා ඔතන එක ඒ තියා මට ප්‍රේම කුමාර එක දවසක් කිව්වා මේ ඔය දින 3-4ක්ද පෙන්නවා කියලා මේ රංගගතලයි කියලා එයාගේ හරි නීතිකාරය ප්‍රේම කුමාර කියන්නේ එයා හරියට හයහ මාට දොර වහනවා ඒ වැහුවට පස්සේ ආයි දොර අරින්නේ නැහැ ඒ කවුරු ආවත් එකපාරක් එයා කිව්වා මේ මේ කවුද ඇවිල්ලා කිව්වලු මේ මේ ඒ කාලේ හිටපු මේ අග්‍රාණුකාර සෝල්බරි සාමි එයාට මේ ෂෝ එක බලන්න එන්න ඕන වෙලයි කියලා ඒ කියන්නේ මේ මේ දැන් වෙලා දොර වහලා ඉතින් ප්‍රේම කුමාර කරන්න දෙයක් නැහැ ඉතින් මේ මේ දැන් හෙට එන්න කියන්නේ මොකද දැන් මම දොර වහුවට පස්සේ දොර අරින්න ඉතින් හැබැයි එයා කියනවා ඉතින් මහත්තයා ඒක පිළිගත්තා ඒක ආ ඒක යන අමනාපයක් වුණේ නැහැ කියලා ඉතින් ඒ වගේ මේ මේ ඔය ඒක අතුරු කතාවක් කොහොම හරි දැන් ඔය ආශ්‍රය ඔය ඔය මේ විද්වත් ජනයාගේ ආශ්‍රය ශාන්ති නිකේතනෙන් ආපු අයගේ කොළඹ තිබුණා ඒක ඒ ඔය 948-49 ඔය කාලේ මම හිතන්නේ ඒ අමරදේවයන්ගේ ගොඩනැගීමට එක හේතුවක් තමයි ඔය විද්වත් කලාකරුවන්ගේ ආශ්‍රය ඉතින් ඊට පස්සේ තමයි බාත් කණ්ඩේ ගිය සිද්ධිය තියෙන්නේ ඉතින් යනකොට තමයි අර ඇල්බර්ට් පෙරේරා අමරදේව කියලා මේ සරච්චන්ද්‍රයන් මොකද ඒ සරච්චන්ද්‍රයන් මේ මේ පීවර අරන් තියෙන ඉත ඉස්සෙල්ලානේ යූස්ටර් රෙජිනෝල්ඩ් සිල්වා සරච්චන්ද්‍ර උනානේ මොකද එතුමාගේ අර පින්ඇසරසවි වර්මත් දෙන්න එක කියලා තියෙනවා මේ රටක කලාකාරෝ කියන්නේ ඒ සංස්කෘතික සංස්කෘතිය නියෝජනය කරන අය ඉතින් ඒගොල්ලන්ගේ නම තියෙන්න ඕන මේ රටේ සංස්කෘතියට අනුකූලව දැන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සිනමාවේදියා කවුද සිනමා කරුවා කවුද ආවොත් සත්‍යජිත් රාය ජපානයේ ශ්‍රේෂ්ඨ සිනමාවේදියා කවුද කියලා හිතුවා ආකිරා කුරෝසාවා ඉතින් ඒ වගේ ලංකාවේ ශ්‍රේෂ්ඨ සංගීතඥ කවුද කියලා හිතුවොත් ඇල්බර්ට් පෙරේරා කියන්න බෑනේ ඒකින්ද මේ අපිට ගැලපෙන නම තියෙන්න ඕන කියලා ඉතින් මං හිතන්නේ ඉතාලම රමණීය නමක් ඒක මේ මේ අසහාය නමක් මොකද වෙන කාටවත් එහෙම නමක් නැහැනේ ඉතින් අර සරච්චන්ද්‍ර වගේ කවියෙකුට තමයි ඔයගේ නමක් හදන්න පුළුවන් ඉතින් අර කතාව තියෙන්නේ මේ ජෝග් ආචාර්යතුමා වීජී ජෝග් එතුමාගේ මේ මුණුබුරාටත් අමරදේව කියලා නම දැම්මයි කියලා අමාර අමාර ඒ තරම් ලස්සන නමක් ඒක ඉතින් කොහොම හරි දැන් ඔය මේ අපේ චිත්‍රසේන කලායතන ගැන පොඩ්ඩක් කී කී හිටියා ඔව් චිත්‍රසේන කලායතන මම ගැන එක ගැන එච්චර දන්නේ නැහැ හැබැයි මට මතකයි ඔය බම්බල පිටියේ ඕක තිබුණා මේ පාරට පේනවා මේ දැන් වාගේ ලොකු ගොඩනැගිලි ගොඩාක් තිබුණා නෑ ඔය 950 ගණන් වල ඒ කාලේ ගොඩනැගිලි කීපයයි තිබුණේ ඉතින් ඔය චිත්‍රසේනගේ ඔය ඔය මේ මේ ගොඩනැගිල්ල මහිත ඒගොල්ලන්ගේ අර පියා සීබඩ්ඩාස් කියලා හිටියානේ එතුමා ඒගොල්ලන්ට අයිති නියමසක් වෙන්න ඕන පස්සේ මට මතක හැටියට ඕක රජයෙන් මේ 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 චිත්‍රසේනයන්ට ලොකු මුදලක් දීලා
ගත්තා ඊට පස්සේ චිත්‍රසේනයන් ගිහිල්ලා කඩවත පැත්තේ ලොකු ඉඩමක් අරගෙන එතන තමයි ඒ කලායතන හැදුවේ ඊට පස්සේ නමුත් උතන තිබුණ ඔය ආයතනේ මට මේ ඒ කාලේ මේ කවුද මේ ප්‍රේම කුමාරගෙන් තමයි මම අහගන්නේ එතකොට කියනවා උතන ඇවිල්ලා ඔය කට්ටිය ඔක්කොම එකතු වෙනවායි කියලා කේනවාම මේ මේ විශ්වවිද්‍යාලයේ මොන අවුරුද්දේද කවුද කේනවාම විශ්වවිද්‍යාලයේ ඇතුළත් වුණේ මොන අවුරුද්දේද මම අවුරුදු 1959 59 59 චිත්‍රසේන කලායතනයේ ගිහිල්ලා නැහැ නේ නෑ මං ගිහිල්ලා නැහැ මොකද අපිට යන්න එහෙම අවස්ථාවක් තිබුණ නැහැ නේ ওই පැතිවල ඉතින් ඒ කාලේ ඕගන් ලොකු උනන්දුවක් තිබුණේ නැහැ මට ඉතින් ඔය මිත්‍රයන් ඔය ප්‍රේම කුමාර අමරදේවන් වැනි අය පහු කාලනේ හම්බ වෙන්නේ ඉතින් ඒකින්ද මට එච්චර මේ මේ ඒව ගැන උනන්දුවක් එහෙම තිබුණේ නැහැ ඒ නැත්තම් ඉතින් ගිහිල්ලා බලන්නත් තිබුණා මොකද ඒ ගැන උනන්දුවක් තිබුණා තමයි ඔය ගියේ ඉතින් ඔය බලන්න හැබැයි මගේ අර මාමා डब्ल्यू आर सैन युम हेवुड कथिकाचार्यवरने हेवुड युम इगन गंडगी ओ इग्दान पना ओ का मत मत का समहार युम ओ चित्रसेन कला दखला मे अति युम कुल मे हेवुड इगन गि सा मे इति कौमारी वगे अरार विशिष्ट पिरीसाकूच तन की सुनील सांतला शांति निकेतने परणी शिष्य गिरी कलाकार मैं सोम बंधु इतने अंडा ये गोल्ड सामग मित्रकांति एंडाती थिंग तीन सन्देश कथंदर तम एक पे तम इतर मे मे कर्तव्य तीन मेके मे लंका विश्वविद्यालय पेरादी नेट गेनियाट पे ओय मे मल्लशेखर महत्या शरतचंद्र महत्या इटिया महत्या आचार्युम थिंग निवास में पद इनकोट अमरदेवियान मे शरतचंद्रे निवस नितर आने पीरसाटिया मडवल रत्न आगे तव इक्के मडवल तील तीन ओ निवस अंब कट्टी तोड़ गुणदास अमरशेखर शिष्य कॉले ओ कट्टी शरतचंद्र निवास तोड़ सिर गुण सिंह ओ कट्टी ओ मणमे हदान पण साये मंगिता इतको मे मे अमरदेव मेहिंदे मंगिता ओ इंदिया मडवल रत्न आयक आगे पीरसा उतने हिटिए ඊට පස්සේ ඉතින් අමරදේව යන ඉන්දියාවේ ඉඳලා ආවට පස්සේ තමයි අර මම කිව්වේ අර මේ නිතර නිතර වසරකට සැරයක් අනිවාර්යෙන් සංගීත ප්‍රසංගයක් තියෙනවා. ඉතින් ඒ ඒවා තිබුණා. එතකොට මට තව මතක සිද්ධියක් තියෙනවා. මේ එතකොට සරච්චන්ද්‍රයන් පේරාදෙණියෙන් පිට වෙලා ගිහිල්ලා කොළඹ පදිංචි වෙලා ඉන්න කාලේ 1980 ගණන් වල එතකොට මේ එතුමාගේ සිරිතක් තිබුණා සමහර කොළඹ ඉන්න ගමන් මේ පෙරදිනේ පුස්තකාලේම පොතපත කියවන්න එපා උනනවාම මට දුරකථනයෙන් ඇමතුමක් දීලා කියනවා මට පෙරදිනේ ඇවිල්ලා මේ දවස් දෙකක් ඉන්න ඕන කියලා. ඉතින් එතුමා මේ කෝච්චියේ ඇවිල්ලා මම ඉතින් එක්කේනවා. ඇවිල්ලා අපේ ගෙදර. එතකොට ඒ ඔය ගෙදර ඒක හරි වැදගත් ගෙදරක්. මේ නිවාසයක් විශ්වවිද්‍යාල නිල නිවාසයක්. तीनों बी हतर अंक संगमिता कंदे संगमिता शाला पिटिपास विशाल गे अक्के गे तम शरतचंद्र महता इंदे एक पणसाए मनमे नाट्य निष्पादने का इतकोट मे ये मनमे नाट्य निष्पादने का उतन मुखद विशाल गये चाल सी गुण सिंह गुरुनाथ गेदर नवतीमाज ये कटोत कल्लाती है ये बी हतर गे ये गेदर एक गे एक गया तीन हूंगा मंगता ने अरे साले विशाल साले आकने थिंग ओके मे तम मन में कल्लाती तव मे ओके इनको मम की शरतचंद्र महता
ඉඳලා හිටලා එනවා කියලා ඇවිල්ලා නැවතිලා ඉඳලා එතුමා ඒ පොත්පත් බලාගෙන අපව කොළඹ එනවා දවසක් මට කෝල් කරලා කිව්වා මේ දරුණු දාස මට අමරදේවත් එක්ක එන්න තියෙනවා පොඩි වැඩක් තියෙනවා අපිට කරන්න දවස් 3-4ක් නවතින්නවා තියෙනවා කියලා මං කිව්වා සර් එන්න කියලා ඉතින් එතකොට තරච්චන්න මහතාගේ ඒ කාලේ තිබුණා මේ 10 ශ්‍රී ටොයෝටා කාර් එකක් මට හොඳට මොකද නම්බරේ මතක නැහැ 10 ශ්‍රී මට මතකයි ටොයෝටා කාර් එකක් ඕක එලවගෙන තරච්චන්න මහතා අමරදේවයන් සමග ඔන්න ආවා ඇවිල්ලා ඉතින් දැන් මේ දෙන්න නැවතුණා ඉතින් නැවතිලා කිව්වා දැන් දරුණදාස මට දැන් මේ මේ අපිට අපි මං ආවේ මේ මගේ සංගීත වැඩක් තියෙනවා මේ ලැබුව කරගන්න කොළඹ ඉඳගෙන මේ කරන්න බෑ මොකද මිනිස්සු හැම වෙලාවෙම ඇවිල්ලා මේ මේ ඒගොල්ලෝ එක එක මේ එකට මේ මේ බාධා පැමිණෙනවානේ මිනිස්සු කතා කරනවා එතකොට අමරදේවටත් කොළඹ වුණාම එක එක දේවල් මිනිස්සු ඇවිල්ලා කතා කරනවා යන්න වෙනවා මෙයාට විවේකයක් නැහැ දැන් හොඳම වැඩේ අපි දැන් මෙහි ඉන්න බා කවුරුවත් දන්නේ නැහැ අපි මේ වැඩේ කරගෙන යන්න මම කිව්වා බොහොමයි කියලා ඊට පස්සේ දැන් අපි මමයි අපේ මැතිණියයි අපේ ළමයි දෙන පොඩි දැන් අපි හතර දෙනා මේ උදේට අපේ වැඩවලට යනවා අපි මම විශ්වවිද්‍යාලයට යනවා මගේ මැතිණියත් උගන්වන විශ්වවිද්‍යාලයේ අපි යනවා ළමයි දෙන්නත් ඉස්කෝලේ යනවා ගේ හිස් ගෙදර අපේ අපේ මේ සේවිකාවක් හිටියා වයසක අම්මා කෙනෙක් එයා විතරයි ඉන්නේ දැන් මේගොල්ලන්ට තේ බොන්න ඕන නම් ඒක ඔක්කොම එයා සපයා දෙනවා මේ දෙන්න සාලේ රජුරක් දාගෙන මට මතකයි අර සර්පිනාව තියාගෙන දැන් මේ සංගීත ලෝමහංස නාට්‍යයේ සංගීත නිෂ්පාදනය කළේ ඔය අපේ ඒ ගෙදර ඉඳගෙන තමයි මේ අමරදේවයන් සහ තරච්චන්න සූරියන් ඉතින් ඔතන මට එක දවසක් මේ මේ ඒක ඉවර වුණාට පස්සේ මට මේ අමරදේවයන් කියපු කතාවක් තියෙනවා දැන් මේ අමරදේව කියන්නේ මේ භාෂාවට හරිම සංවේදී කෙනෙක් දැන් ඔය මංගුවර මුනිසිරිපාපි මේ රොන්තුණු තවරි ගිමන් නිවන පවන් හමයි ඔය ඔය වචනවලට සංවේදී වෙලා මිසක් අර විදිය සංගීතයක් සපයන්න බෑ මේකට මොකද එයා කියනවා මේක මේ සංගීත සපයනකොට මට එකපාරට හිතට ආවේ තුන් සරණේ කවි ගායන ඒ ඇත්තෙම එයාට භක්තිමය හැඟීම මේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ උපන්න කෙනෙකුට තමයි එකපාරට ඕක එන්නේ නේ අර අර වචන ඇහෙනකොට තුන් සරණේ බුද්ධං සරණේ සිරස් දරන ඕ ඒ අනුව කියලා දැන් මේ කියන්නේ මේ මේ ආධ්‍යාත්මය තුළ ගැබ් වෙලා තියෙන මේ සංගීතයක් ඕක ඒකෙන් ඒකනේ අරකට මේකට ගැළපෙන තැන මේක කියලා ආවේ ඉතින් මේ ඒ වගේ දැන් මේ ලෝමහන්සේට සංගීතය සපයනකොට එක තැනක තියෙනවා දැන් මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුතාගේ ප්‍රශ්නයක් නේ මෙතන තියෙන්නේ මේ කතාවේ දැන් එක තැනක බ්‍රහ්මදත්ත රජුරුව කියනවා මාගේ ඕරස පුත්‍රයා එතනට දැන් මේවා ඔක්කොම මේවට සොර සහිතව මේ ගායනා විලාසයෙන් කියන්නේ මාගේ ඕරස පුත්‍රයා කියලා. දැන් ඕරස කියන එක පාලි වචනයක්. ඕරස කියන්නේ මේ මේ හදවතින් උපන් කියන එක. මේ 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 උර හරිය මේ හරියනේ හදවතයි. මෙහෙන් උපන්න කෙනෙක් මෙයා. ඉතින් මේක සරච්චන්ද මහත්තයා මට තේරුම් කරලා දුන්නාම මට එක පාට හිතුණා මෙන්න මෙතෙන්ට එන්න ඕන සොර මේකයි කියලා. ඒ කියන්නේ අර අර ඒ භාෂාවට සංවේදී වුණ හැටිනේ. ඒ අන්න ඒ වගේ මේ එහෙම මේ අර ওই සරච්චණ්ඩ සහ අමරදේව සුසංයෝගය කියන එතන ඒ ඕව හරිම වැදගත්. ඔය සංගීතය බලනකොට ඔය ලෝමාන්තය සහ වෙස්සන්දර. ඔය දෙකේ සංගීතය ඔය විශිෂ්ට කලාකරුවන් දෙදෙනාගේ සංගමය. එකට එකතු වීම හොඳට පෙන්නුම් කරන වාක් මං හිතන්නේ අධ්‍යයනය කරන කෙනෙකුට මේ මේ භාෂාව භාවිතයේ තරච්චන්ඩගේ විශිෂ්ට භාෂා ශක්්‍යතාවත් මේ අමරදේවයන්ගේ සංගීත ශක්්‍යතාවත් මේ දෙක පෑහුණ හැටි හොඳ ලස්සනට පෙනෙන මේ නිර්මාණ තමයි ඔය තියෙන වෙස්සන්තර සහ මේ ලෝමහන්ත ඉතින් ඔය වගේ මේ ඒ ඒ සංගීතයේ සපයපු හැටි තමයි මට මතක් වෙන්නේ මේ 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 ලෝමහන්තට. ඉතින් ඒ ඊට දැන්
රත්චන්ඩයන්ගේ මං හිතන්නේ මේ එතුමා මේ තවත් තවත් සංගීතඥ සමග කටයුතු කරලා තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ තරම් මේ ආධ්‍යාත්මික වශයෙන් බැඳුණු මේ සංගීතයක් තියෙනවා නම් ඔය කෘති දෙකේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තෙම ඉතින් තව රාගධාරි සංගීතය භාවිත කරපු අර මේ ප්‍රේමතෝ ජාති සෝකෝ වගේ තියෙනවා. නමුත් මේ මේක සුවිශේෂ අවස්ථාවක් කියලා මට හිතෙනවා මේ රෝමාංශ සහ වෙස්සන්තර නාට්‍ය දෙක. දැන් කියනවාම ගීත රචනය අර ගීත දෙකෙන් නැවතුණාද? තව ගීතයක් ලිව්වම ඒකත් අමරදේවයන් ඔය මේක මං හිතන්නේ ඒක රෙකෝඩ් වුණේ නැහැ. ඒක මේ මහමෙවුනාව පිළිබඳ ගීතයක්. මේ මම කියන්නේ මේ අනුරාධපුර මහමෙවුනාව තියෙන්නේ. ඕක මට මේ වචන නම් හරියට දැන් මතක නැහැ. මේ ඒකෙන් මම කිව්වේ මේ මහමෙවුනාව උයන කියන තැන මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ භක්තිය එක්තැන් වුණ තැනක් මෙතන කියන එක. ඒක තමයි ඒ සංකල්පය. ඒක මම මෙහෙම මෙතෙන්ට එක්තැන් වෙන අයට නිවහනක් වුණ තැනක් කියන එක මේ මහමෙවුනාව උයන කියන තැන මේ වගේ මේ පූජනීය ස්ථාන මේවා මේ දරාගෙන ඉන්න නිකන් මවක් වාගේ අර ඒ මේ මහමෙවුනාව උයන එතෙන්ට එන මේ දහස් ගණන් මේ බැතිමතුන්ට රැකවරණය දෙන තරක් ඔන්න ඔයගේ සංකල්පයක් තමයි ඒක තියෙන්නේ. මට දැන් වචන මතක නැහැ. ඒකත් අමරදේවයන් ගායනා කළා. හැබැයි ඒක රෙකෝඩ් වුණේ නැහැ. දැන් මේ අර සේකර මාත්මයා ගැන ඊට පස්සේ අසුරක් තිබුණාද කියනවා මම සේකර මාවත් එක්ක. ඔව් සේකර ඉතින් අපේ හරිම මොකද මාගම සේකර කියන්නේ හරිම සරල මිනිස්සෙක්. හරිම සරලයි කියන්නේ මේ නිකන් මේ බොහොම පොඩු ළමෙක් වාගේ දැන් ඔය මේ එහෙම සට කපටකම් අරවම නැති මිනිස්සෙක්. ඉතින් එයාට මේ මං හිතන්නේ හුඟක් මේ අනිතක ඉතින් බොහොම සංවේදී කෙනෙක්. ඉතින් ඔය මේ මං හිතන්නේ සමහර සංකල්ප වලින් පේන කොයිතරම් එයා මේ ගැඹුරට යම් යම් දේවල් හිතට වැදුණ කෙනෙක්ද කියන එක. ඉතින් ඔය තේකරයන් සහ අමරදේවයන් සමග ඒ දෙන්නගේ සම්බන්ධතාවත් ඒ වගේ දෙයක් තමයි කියලා මට හිතෙනවා. ඉතින් මේ සේකර මාත්මයාගේ අවමංගල මේ එතුම මියගිය අවස්ථාවේ අර අවමංගල උත්සවයේ තාත්ත ගායන කරලා තියෙන මලහිරු බසින ගීතය. ඔව් මලහිරු බසින නේද? ඔව් අන්තිම වෙලාවේ අර මෙයාගේ චිතකයට ගිනි දල්වනලා. ඔව් ඒක මම එදා ගියේ නම් නැහැ. මට ඒක පස්සේ දැනගන්න ලැබුණා එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ කියලා. දැන් මේ අමරදේවයන් සමග ඔහුගේ සම වයසේ ඌට වඩා පොඩ්ඩක් මං හිතනවා අවුරුද්දක් දෙකක් බාල ඇති. නමුත් සම වයසේ ඔය මේ රජයේ කලායතනේ සේව කරපු කෙනෙක් තමයි මගේ බාලම පුංචිම මාමා පොඩි මාමා කියලා කියන්නේ. WA ආර්යසේන එතුමා මේ සෞන්දර්ය කලා අද විශ්වවිද්‍යාලය වෙලා තියෙන ඔය ආයතනේ හේවුඩ් ආයතනේ කියන කාලේ JDA පෙරේරා කියන එක නිර්මාතෘතුමාගේ ඉතාම මේ හොඳ ගෝලේ. ඉතින් මොකද JDA පෙරේරා මහත්මයා මේ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මගේ මාමා චිත්‍ර ශිල්පියා. ඇත්තම එතුමාගේ චිත්‍ර ශිල්පී හැකියාව ගැන පැහැදුණු JDA පෙරේරා මහත්මයා එතුමා කතිකාචාර්යවරයෙක් හැටියට බඳගත්තා ඒ කාලෙම. ඊට පස්සේ මගේ මාමා දිගටම විශ්‍රාම යනකම් ඒ රජයේ කලායතනේ තමයි සේවය කළේ. ඉතින් මේ කාලේ ඔය රජයේ කලායතනේ හේවුඩ් ආයතනේ එතකොට මං හිතන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉස්සෙල්ලා සෞන්දර්ය කලා ආයතනය කියලා නමකින් රජයෙන් පත් කරපු මේ අධ්‍යක්ෂවරයෙක් යට තමයි තිබුණේ ඔක පාලනය වුණේ. එතකොට ඔකේ තියෙන සංගීතාංශය තියෙනවා චිත්‍රාංශය තියෙනවා මූර්තිාංශය තියෙනවා ඔවගේ එක එක දෙපාර්තමේන්තු වාගේ එක එක අංශ තියෙනවා. ඉතින් සංගීතාංශයේ අධිපති හැටියට අමරදේවයන්ව පත් කළා හිටිය එක කාලයක්. එතකොට මගේ මාමා
මේ චිත්‍ර අංශයේ හිටියේ ඒ චිත්‍ර ඒකේ මේ කතිකාචාර්යවරේ එතකොට තව මිත්‍රවරු හිටියා ඉතින් මට මාවා කියපු එක කතන්දරයක් මට මතක් වෙනවා දැන් ඔය මේ රජයේ කලායතනාධිපතිවරයා මේ රජෙන් පත් කරපු නිලධාරියෙන්නේ ඒ එතුමාගේ නම් කියන්න මම කැමති නෑ දැන් ඒ එයා මේ දැන් අමරදේව යන් කියන්නේ මේ ඔය මේ හරියට මේ බොහොම මේ 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 වෙලාවට ඇවිල්ලා උදේ පොත අස්සම් කරලා ඔතන පැය 8ක් ඉඳගෙන ඉඳලා එහෙම යන කෙනෙක් නෙමෙයි කලාකරුවෙක් හැටියට එතුමාට ඊට වඩා නිදහසක් ඔහු බලාපොරොත්තු වුණා ඔහු නිදහසක් භුක්ති විඳා මේ ඒකයි ඉතින් මේ හුඟක් දවස් වලට උදේ ඔය 8ට විතර අර මේ රතුිර ගහනවානේ මේ ඇවිල්ලා උදේ රස්සම් කරලා නැත්තම් ඉතින් මෙයාට ඔය රතුිරි ගහලා තිබිලා තියෙනවා ඊට පස්සේ දවසක් මෙයාගෙන් මේ අර අධිපතිවරයා කලායතනාධිපතිවරයා ලියුමක්ින් මගින් ඔබ ප්‍රමාද වී පැමිණීමට මේ නිදහසට හේතු දක්වන්න කියලා ලියුමක් කළා. ඉතින් ඒක මේ මගේ මාම දන්නේ නැහැ. මාම දවසක් මේ පන්ති උගන්වු කරන ඉන්නකොට අමරදේව යන් ඇවිල්ලා මේ දොරටුව ළඟ පොඩ්ඩක් හිටගෙන ඉඳියාලු. එතකොට මාම බැලුවලු පොඩ්ඩක් එළියට කතා කළා. ඉතින් ඒ පාර පොඩ්ඩ එළියට ගිහිල්ලා ඉතින් ගිහිල්ලා අර මේ පලායතන තියෙනවා අර ඉස්සරහා තියෙන අඹගහ. ඒ අඹගහ වටේට මේ මේකත් බැම්මක් බඳලා ඔන්න ඔතෙන්ද ගිහිල්ලා ආරි මෙන්න බලපන් මේ කියලා අර වෙන්නා ලිව්ව. ඒක තියෙනවලු ඔබ ප්‍රමාද වී පැමිණීමට නිදහතර හේතු දක්වන්න කියලා. කෝක දියන් ඕක කියලා මෙන්න ඔය දෙකට ඉරවලු. ඉරලා ගහට විසිකලා. මං අද ඉඳලා මෙතෙන්ට එන්නේ නැහැ. मुखद कलाकर्वागे निधा प्रियकरण आए ओ मार अतूरी मेम कुलवाई नमेंट तमंगे निर्माण कटूत निरत निधा मुखद ये गोल्लो मैं बेनकोर बेन रसावकर निरत दी व्यावृत्त गीन तकन रखी आवा करना तम प्रश्न तीन इतनीदा मे हेम एवट गरको नत्ता इवे आतन की इंड बे मंगिता एक वेलावट सिद्ध मे ये आतन वाल अधिपति थिंग एक रतूरी कारूने तम नर थिंग चित्रांशे ओ एतकोट माम की तव कथा तीन मे अमरदेव मी अंडर देखट भी तरी वेच सिद्धिया मे दगे माम मे कोयारी मे किसी कटुत गिहिल्ला गाट गिहिल्ला प्रति आपन कीला तीन अभी पोडक मे नावीन गिहिल्ला अमरदेव बलागने अंकल गंपाट यानवाने गंपा पति हर गेला थिंक दंग ना गेला थिंक अमरदेव विमला थिंक अम्बेला थिंक कथा बाकर पास्ते दू एंड नकिटला माम मे धन गल अमरदेव वंदु ये पार अमर मे आर मून मे करा गेल බොහොම මේ මේ කලබල වෙලා අමරදේව යාළුවා ආරි ඔව් මේ යාළුවානේ මේ එක වරම වයසේ වාගේ උඹ මේ මොකද මේ කරන්නේ නෑ නෑ මම මේ වඳින්නේ උඹට නෙමෙයි අමරදේව කියන ශ්‍රේෂ්ඨ කලාකාරයාට කියලා මම කිව්වයි කියලා මට කිව්වා මේ මම වඳින්නේ ඕනෝ කියලා මේ ඊනා වෙලා ආවයි කියලා මේ මේ ඉතින් ඒ වගේ අර බොහොම සුහද මිත්‍රත්වයක් තිබුණා ඉතින් මම හිතන්නේ අමරදේවයන් मेहिम अमरदेवियान हेम समहार वेलावट समहार पुग्गल युमा दिबुन हेम लोक दटमतकाय मम वक्लावट
अमरदेवियन हमबून हम पहाट मेहम मे मे वेलंद गति हेमकना करना बंद एक मुखर ये तुम आगे मे मे अदे तिम हंगी मकने थिंग एक मुखदे तुम समय अभी भोम भक्त गौरव आदर सलकन भाव मंगतने अदवती दंडी हेम कंडी एक मे मे विस्तर पीतल करने का हेमकना नौकल समहार आयट एम तिबुना ई थिंक ये यार अभी मंगिता मे तुम गण समरूम समय करना पता मतक्न यार ये श्रेष्ठ बुद्धि अरे दवा स्की हरम अब गेदर रंगवीत कंदे हरी वो लास्ट गेदर अके अंतिम दवा संगीत संध्या पलवनी होता की पोता मे इतकोट सिद्धि अकमा मत हकना एक मे विवाह इसे सिद्धि ओये मे इतकोट महाचार्य हेमपाल विजयवर्धन इन्होने युमा मग गुरुतुर मे गुरुतु मेक् हेमपाल विजयवर्धन नवतिलाटे विश्वविद्यालय निवास तीन महाकांदे एवं वो विशाल के वाले सामान्य पड़ी अब इवती तीन दे एक दी हेत्ते हेटनमी हेटनमी हेत्तवा काले ओय काले वीजी जोग पंडितुमा मंगिता युमा लंकाट पलमुन अतः मंगिता देराधनी सुखावती रंगहल की दो पेरे रंगहल की मंगती पेराधनी हम मे मे रंगशाल मुख देखे श्रवण अकूस्टिक्स हमें तनाकन उतने मे विजी जोग पंडित सह अमरदेव मे मट मतकना कब तो तबला वादने कल कवर हरी मे मतुम इंदिया पंडित बीजे पुता पुता आना हरियो कुमारी कट्टी अविला ओके संगीत प्रसंग कला मे बीजे जोग पंडित वायलिन वादन कला थिंक अभी तकाम उद्वाम पड़ता मे श्रेष्ठ संगीत अब हरम दुर्लभ अवस्था मुखद एक काले दुर्लभ अवस्था होम तिबुना अभी मुखद रविशंकर रवि कैंपस के मे मे सालिया नोमिले अवील युम मे वादन इधर पत्कल आना मंगते विश्वविद्यालय कम तिबुना ये श्रेष्ठ संगीत एक संगीतानेटन महत्व डांस्टन की मित्र अने रविशंकर अन्हरियो एक वेंडाति कोमारी मे वीजी जोग कथा मे पंडित मा कथा मेक यदा दे देना मे मट बतकती अमरदेव बहुम यदा इतम प्रीति अभी पेन नायक मे मे मुखद मे अरे गुरुमा समग काल कृपास्ते मे मेकट वादने युगल वादने थिंक हरीम उद्दाम पत्ला मे देना वादने कल्ला वादने दंग प्रसंग इवर ई थिंक दंग जोग पंडित मा सह ये पीरस ये गोलो मे कोई नवतिलांट गि थिंक इधार अमरदेव अंट मे अभी नवात अब विजयवर्धन महत्या गेदर इतना ममत् गेदर नवतिलाइन बोर्डिंग कारे दंग मे अभी दंग अमरदेव समग अभी दंग अपे वाहन दंग इतकोट इधा मे तव हिट अमरदेव कौर हरी मे अय्यकने कौर हरी गंपल पत्तर को नूर पत्ते कौर हरी कौर हरी अय्यकल तम मे कोमारी मे कौर हरी याति वर ये दिन तम हिट कोमारी मे मीटी मेडिस बीटी मेडिस महात्म्यान वेणी मेडिस नमक कोमारी मे 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 सहोदर की कोमारी दे देना मे ओ देना अभी विनम कामर दी थिंक
දැන් අපි දැන් රෑට කෑමම කාලා අපි නිින්දට ගියා හැබැයි පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ අමරදේවයන්ට මේ හුස්ම ගැනීමේ ප්‍රශ්නයක් මං හිතන්නේ අර ඇදුම වගේ තිබුණා නේද ඇදුම තිබුණා ඇදුම තිබුණානේ ඉතින් පස්සේ අපි වහාම නැගිටලා ඉතින් මෙයා කරලා අපේ කැම්පස් එකේ දොස්තර මේ නෝනා කෙනෙක් ඉන්නවා එයා ගිහලා බෑරෝලා එයාත් ඉතින් මේ අමරදේවයන් කිව්වාම ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ මේ ඒ වගේ මේ අපි ඒ මොනවද පෙත්තක් ආර්මේ දීලා ඉතින් මේ කොල්ල මේක කොමාරි එක ඒක සුව කරගත්තා ඉතින් පස්සේ මේ මට ડોક્ટર විජේවර්ධන කිව්වා මේ මෙහෙමයි උනේ මෙයා රෙදා මේ ඒ තරම් හැංගීම් බර වෙලා ඒ ඒ හැංගීම් බර වුණාමත් ඔය අදුමායගේ ඒක ඇවිස්සනවලුනේ ඒ තරම් මේ හැංගීම් බර වෙලා තමයි මේක වෙලා තියෙන්නේ ඒක වෙන්න ඕන කියලා මේ 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 ඒ එදා ඒ තිබුණේ අර ගුරුතුමා සමග වෙච්ච ඒ සම්බන්ධතාව ඒ තරම් හැංගීම් වලින් උත්සන්න වුණ නිසා මේ තව ටිකක් ඇවිස්සෙන්න ඇති කියලා අර මේ අදුම තත්ත්වය ඉතින් ඒක අර මනෝභාවයනක අදුම සම්බන්ධයක් තියෙනවනේ තියෙනවා තියෙනවා නේ ස්ට්‍රෙස් ස්ට්‍රෙස් එක එහෙම වැඩි වුණොත් හරි ඔව් ස්ට්‍රෙස් වලටත් එනවලු ඒක ආතතියට ඔව් මේ මේ ඔය ඉතින් මානසික වශයෙන් ඒ යම් දේවල් ශාරීරික බලපාන හැබැයි ඊට පස්සේ අමරදේව දැන් අපේ ඔබතුමා අර ඔය කට්ටිය ඇවිල්ලා නැවතුණා ඒ දවස් වල මොකක් තෝම සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණ නැහැ නේ නේ ඒක වරින් වර එහෙම වරින් වර එනවා නේද දැන් මෙහෙ ඉන්නකොටත් එනවා අනිත් එක අර අර පොලන් වලට අර ඒවටත් එනවා නේ කොහොමාරි දැන් විජි ජෝක් පණිතුමා දෙවන ඊළඟට නැවත වරක් ආපු වෙලාවෙත් නුවර ෂෝ එකක් තිබිලා මේ ඔව් මේ තත් වාදනය කරේ එදා ඔබතුමා ආව බලන්න ඒ නුවර තිබුණානේ ෂෝ එක ඔව් මං ගියාද එදා අර මට මතක සබීර් කාන්ද කවුද කියලා හොඳ සබීර් කාන් නේ සබීර් මට හොඳට මතකයි හරිම දක්ෂ මේ මේ තබ්ලා වාදකෙක් නේ මේ මේ හරිම මේ මං හිතන අර ප්‍රේක්ෂාගාරේ බොහොම මිනිහර බොහොම ලොකු ප්‍රචාරයක් ලැබුණා ජෝක් පණ්ඩිතුමාට වාගේ ඇත්තෙන්ම මේ 1996 මම ශාස්ත්‍ර පීඨාධිපති වුණා. එතකොට ඔය කාලේ දැන් විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවල කරන දෙයක් තමයි මේ විශිෂ්ට පුද්ගලයන්ට සම්මාන ඩීලිට් කියන මේ අර ඒකට කියන සාහිත්‍ය චක්‍රවර්ති වාගේ ඒ වගේ නමක් තියෙන්නේ. ඒ සම්මාන මේ ඉහළම ඩීලිට් කියන එක ડોක්ටර් ලිටරේචර් කියලා ඔනෝරිස් කවුසා. ඒ කියන්නේ ගෞරව. ඉතින් මේ අවස්ථාවේ මට ඕන කළා අමරදේවයන්ට මේ ඩීලි මේ උපාධිය ප්‍රදානය කරන්න පස්සේ මම ඒක යෝජනා කළා හැම දිනම අපේ ශාස්ත්‍ර පීඨයකට කැමති වුණා ඊට පස්සේ මේ අපි 1998 මම හිතන්නේ ඔව් අපි මේ එතුමාට මේ ඩීලි ඒ උපාධිය ප්‍රදානය කළා එදා එදා එදාත් ඇවිල්ලා මට මතකයි එදා රාත්‍රියේ මේ උපකුලපති නිවාසේ තමයි මේ ඔය ප්‍රසංගයේ තිබ්බේ එදා ඔය සංගීත ආයි සංගීතඥය ගෙනල්ලා ඔක්කොම ඉතින් උපකුලපති නිල නිවාසේ රාත්‍රි භෝජන සංග්‍රහයයි මේ අමරදේවයන්ගේ සංගීත ප්‍රසංගය දෙකම පවත්වපු රාත්‍රියක් වුණා ඒ උපාධි ප්‍රදානෝත්සව උත්සව රාත්‍රිය ඉතින් ඒකත් ඉතාම මේ මේ අනුස්මරණීය අවස්ථාවක් ඔය 1998 මේ උපාධි ප්‍රදානෝත්සව උත්සව අවස්ථාව මොකද ඒ ඒ කතාව කළෙත් මම ඒක ලියලා ඉදිරිපත් කළෙත් මම ඉතින් මට හරි සන්තෝසයි මේ අමරදේවයන් වැනි විශිෂ්ට කලාකරුවෙකුට මේ අපේ විශ්වවිද්‍යාලයෙන් දෙන්න පුළුවන් ඉහළම සම්මාන උපාධිය ප්‍රදානය කළේ මම පීඨාධිපති වශයෙන් ඉඳලා කියන එක ඒක ඉතාම අනුස්මරණීය අවස්ථාවක් තාත්තත් විතරම මෙනෙහි කරපු නිතරම කතා කරපු දෙයක් ඔය තාත්තත් විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තාත්තගේ වෙන විශ්වවිද්‍යාල වලින් දීලා තිබුණා රුහුණෙන් තිබුණා ශ්‍රීජාවතනපුරෙන් තිබුණා හැබැයි පේරාදෙණියෙන් දෙනවයි කියන එක වෙනම එකක් ඒක මම පේරාදෙණියෙන් දිය යුතුමයි ඒ තියෙන සම්බන්ධතාව අර මම කිව්වේ ඉතින් මල්ලතේකර මහත්තයලා සරච්චන් මහත්තයලා එක්කම තිබුණා ඒ නිසා පේරාදෙණිය ලැබිය යුතුම දෙයක් ඒක ඉතින් අද මේ රසවත් සහ හරවත් කරුණු ගොඩක් සාකච්ඡා වුණා විශේෂයෙන්ම මේ වැදගත්කම කියන්නේ මම හිතන්නේ ඒ මතකයන්
හැමෝටම ලැබිච්ච නැති අවස්ථාව. ඔව් ඔව් අත් වශයෙන්ම. ඉතින් සමහර බොහොම කරුණු මේ වෙන තැන් වලදී මතුවෙන්නේ නැහැ. නමුත් ඒවයි තියෙන වටිනාකම වටිනාකම මේකයි. දැන් මේ පුද්ගලෝ පෞද්ගලික ස්මරණ අනුස්මරණනේ ඕවා අපි මැරිලා ගියාට පස්සේ නැහැ. ඒක කොහරි සටහන් වෙලා තියෙන්න ඕන අපි ලිව්වේ නැත්තම් මේ වගේ තැනක මේ මේ පවතිනෝනේ. ඒක මේ දැන් අර අමලදේව කලාකරුවව අවබෝධ කරගන්න මේ 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 කරුණු හරි වැදගත්. අන්න හරි. ඔව් ඔව්. ඒ ඔක්කොම එකතු වෙන එකනේ. අත්වාගෙන මේ ලබා දුන් කාලයට ඔබතුමාට බොහොම පිං. ආහෝ නෑ නෑ. තාම සන්තෝෂයෙන් මම එකලේ මොකද මේක ඉතින් අපි මිත්‍රා වෙනුවෙන්. පණ්ඩිත් අමරදේවයන්ගේ ජීවන මන්තලාවේ හමු වූ සොඳුරු චරිත සමගින් කෙරෙන මතකාවර්ජනයයි අමර මතක පුත් රංජන අතීත තොරතුරු කැටවුණු ලෙංගතු රසබර සාකච්ඡා මාලාවක් ලෙසින් රසික ඔබට තිලින කරයි සසර වසනතු නිවන් දකිනතු සසර වසනතු නිවන් දකිනතු